මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ අපකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණයේ හමුවේ අද නීතිඥවරයෙක්ද පෙනී සිටියේ නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්තටින් කුඩගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ටාසය වෙත වරින් තුනිකුත් කළා. අනුතුරුව නඩුව ජුනි මාස 17 වෙනිදා කැඳවීමටයි නියම කළේ. එදින හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අපකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන මෙන්ද විනිසුරුවරයා නියෝග කළා. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වෙනිදා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නැමැති තරුණියකු ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉක්ුත් යහපාලන රජයේ සමයේ නඩු පවරනු ලැබුවා. නඩු විභාගය අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 8 දෙනා ඉක්ුත් 2017 වසරේ නොවැම්බර් මාස 24 වෙනිදා අධිකරණයේ හමුවේ වරද පිළිගත්තා. ඉන් අනතුරුව අධිකරණයේ විසින් ඔවුන්ට වසර 12කට අත්හිට වූ වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා. එහෙත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේවන විට නඩු විභාගයක් පැවැත්වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.